සිිලොන් නැග්‍රරි අපි ඔබ සාධරයෙන් පිළි ගන්නවා අද අපි කතා කරන්නේ යන්නේ නම කිව්ව සැනෙන් කන්න අකමැති වුණත් ගුණාත්මක භාවය ඇතින් ඉතා ඉහලාගයක් ගන්නා පලතුරක් ගැන එම පළතුර තමයි බොම්භකාසියෙකුලේට ඇත් දූරියන් දූරයන්සාකය සම්භවය වෙලා තියෙන්නේ ඉන්දුනීසියාවේ මැලේසියාවේ නිවර්තන වැති වනන්තරවල දමයිඒවාගේම තමයි න් තමයි මේ එක ශ්‍රීලංකාවට ඇවිල්ල තියෙන්නේ අසාමාන්‍ය රසය හ පිනුම වගේම ගන්ධය නිසා ප්‍රසාධයටසා අප්‍රසාදයට පත්ව ඇතිඒම පලදුර තමයි දූරියන් ඒවාගේම තමයි දූරියන් ගොඩා අෞෂධිය ගුණ තින් ඉහලයි එනිසාම මේකේ ගුණාත්මක භාාවය නිසා අධිකමිල තමයි දූරියන් ගිඩියක් ඇත්තටම මේ තක්ෂේරු වෙලා තියෙන්නේ ිල ඉතාමත් අධිකයි ඒ අධිකබන්නේ ඒකේ තියෙන පෝෂය ගුණය නිසා පලතුරක් වසයෙන් දූරියං අපේ සරිරයට ශක්තිය ඉතාමත් ඉහෙලිං ලබා දෙනෝ. ඒවාගේම තමයි ආයුරුවවදය සඳහම් වෙනවා දූරියන් ගේදිය ලෙල්ල සහ පත්‍ර අපේ චර්මරෝග වලට ඉතාමත් හොඳයි ඒවාගේම තමයි මුල් ගන්නවා බාහිර ඉමුම් සඳහා. ඉතාමත් ඒ ගුණදායකයි. ඒවාපේ ආුවේදේදී යොදා ගන්න දේවල්. විශේෂයෙන් දරියං වල පෝලික් ඇසිත් අඩංගුණනිසා රයට අවශ්‍ය රතුරුදිරාණු වරදනයට ඉතාමත් මේක උපකාර වෙනවා. දූරියන් අපේ ආහරවලකට තියෙන කාලෙට ඇත්තරම නැතුවම වැලි පලතුරක් එනිසාප දරියන් ගැන විශේෂයෙන් උනන්දුවෙලා අපට පුළුවන් දූරියන් අපේ ගෙවත්තේ ඇත්තරම හොඳින් මග කරගන්න මේකට අවශ්‍ය වන්නේ සෙවනසාහ අපි විශේෂයෙන් හිටෝගන්න ඕන දර්ියම් බද්ධ පැලයක් අපි බලමුුවද දූරියම් බද්ධ පැලයක් අපි කොහොමද සිටෝගන්ඩෙ කියෙලා ඒවගේ බීජ පැලයක් හදාගන අපට පුළුවන් දූරියම් පැලයක් අපේ ගෙවත්තම අපට බද්ධ කරගන්න අතුරෙකිල්ලක් කොහෙෙන් හරි ගෙනල්ල අපේ ගෙවත්තේ අප දූරියන් වගාකරගන යනවා බදුන්වල අපි අද බද්ධ කරන්නේ යන්නේ ගෙඩි හැදෙන ගහකින් අතුරෙකිල්ලක් ගෙනනල්ල අපි බීජ දාලාතියන ඒ බීජ පැලයක් නිරදිව බද් කරගන්න යන්නේ විදිහ තමයි යද මේ දැයි අපි පෙන්නන්නේ යන්නේ පළමන අපට ඒ සඳවශ්‍ය වෙනවා දූරියන් පල දරන ගහක අතුරෙකිල්ලා මේ යෙන්නේ අතුරහකිල් ලිඒ අත්තකාපල ජලය දම්මලලා හොදිිම්ස් බෑගෙහකදාලා හලා ගෙන තබයි ගේන්නේ මේක තියාගන්න පුළුවන් දවසක් කරි කිසි දෙයක් ඇත්තට වෙඩ හැ ඊළඟට මෙන්න මේ වගේ බීජ පැලයක් තියෙනවා මේ බීජ පැලය අප බද්ධ කරන්න හරියට ගන්නන්නක්ට පහසුවෙන් පුළුවන් බීජ පැලේ පැ වෙලා මාසයක් ඇතුළ කියනෙ දවස් විස්ක් තිහක කරතමයි හොඳ මෙතැන්න එන දලු දිගෑරෙන්න්න ස්තරල මේ එකක බද් කරගන්න පුළුවන්ම් ඉතාමත් වටිනවා මේකත් පැලයෙනවා ඊට වැඩිය ොක් පහසයි පොඩි පැලේට බද කරගන්නවන. විේයන්ි ලන්නන දරයම් පැලේ බද්ධ කරේද ඔකට දකින්න පුුවන් ඇති ලොකට අේගේ ඇල්ල තමයි පොඩිවට ගය ඇවිල්ල තියෙන්නේ මෙතන්ඩ එනකන් තියෙන වාලි. මෙන්න මේ බදධ කිරීමේදී හොඳට බලන්න ඕන මෙතන ඉඳලා අඟල් භාගයක්කඩින් තමයි දූරියම් අපි බද්ධ කරන්න කපන්න ඕන. ඊට පසේ බද්ධ කරන අනුජය මේකේ බාගකටත් සම්බන්ධ වඩ ඕන. නැත්නම් දූරියන් හරි මාරුයි බද්ධ කරගන්න. අපි බලමු දැන් එහෙනම්. ූරියයම් පැලේ අපි කොතනද කපාගන්න කියලා. මෙන්න මේ හරයම් කපන්නම් බලන්න හොඳින් කැපෙන පිහයකින් තමයි අපි කපාගන්න වච්චය අංඟල් භාගයක්වාගේ පමණට තමයි මේ දැ මේ කපලාපි ඉවත් කරගත්ති මේ තියෙන්නේ අපි පල දරන විශේෂ දූරයම් වර්ගයක් මේක ඒකෙන් තම අපි මේ රිිකිල්ලක් ගැනල තිනකසිීදලස් වෙනත් රටක රටකින් ගැනල් ලංකාවට දැනට හදන දූරියන් විශේසයක් ලොක දර්රියන් ගොඩියත් ජම්බෝ තායි ජම්බෝ කියන විසේ ගහ තමයි අදර හකිල්ලක් බද් කරලා පෙන්න්න යන්නේ මේ තියනෙ අප දැන් උදේ කියන පැෑය පහක හයක ස්සල පාගත් ත්ක් මේ ජලය දමලා මේවාේ බෑග එක තම අපි දාකන ගැනල්ල දීන්නේ පලමෙන් අපි මේකේ පත්‍ර ඉවත් කරගන්න ඕනේ භාගයක් සිටනසේ මෙහෙම හොඳින් බලන්න පුළුවන් පත්්‍රපි ඉ කරලා තියෙනවා මේ දල්ලක් තමයි ඉතුර කර තියනෙ දළුටික තියෙනවා මේආකාරෙන් තමයි ගන්න ඕඩ බද්ධ කරගන්න ඉන් පසු අපි ග්‍රහකය අඟලක් පමණ මෙන්න මේ ආකාරයට පලාගන්නවා හරි මැදින් අලේවාගේ කොටසේ බා කොට සදත් භාගයක් සම්බන්ධ වන විදියට තමයි මේ පලො තියන්නේ හොඳින් බලන්න පුළුව ඉන් පසු සපයගත්ද දෝරයම් මේ අංකුරේ ඇත හකිල්ල අපි ඒක දෙපැත්ත අඟලක් පමණ ඉවත් කරගන්නවා මෙන්න මේ පෙනෙන ආකාරයට කෙරවල සවුම් වෙන්න ඕනේ දෙපැත්තිම් අපි ඉවත් කරගන්නවා හොඳින් කැපන බ්ලේට් තලයක්ෝ ියක් මයි අපි ඒ සඳහා යොදාගන්න අවශ්‍යය තැලුණුත් මේක බද්ධය සදිිවෙෙන්ඩෙන එනිසා අපි හොඳින් මේ කැපෙන් අවශ්‍යයි ඉන් පසු ප්‍රවේශමන් මේක අපි පලාගත්ත ග්‍රහකයට මේක ඇතුල් කරනවා මෙන්න මේ පෙනෙන විදිද ඉන් පසු අපි හාල්බැගක්් පටියකින් මෙන්න මේ ආකාරයෙන් හොඳින් මේක වෙලාගන්න ඕනේ පහසුයි දූරියම් පැලයක් බද්ධ කරගන්න අපට පුළුවම් අපි ආහරයට ගන්න දූරයම් බීජයක් පැළ කරලා වෙනත් තැනකින් ්‍රිකෙල් ලක් ගැනැල්ලා අපට අපේ නිවසමාපට දූරයම් පැලයක් හදාගන්න හරි පහසුවී බද්ධ කරගන්න ඔබ බද්ධකිරීමේදී එක පැලයක් කරන්න එප පැල දෙක තුනක් කරන්න ඔබට අතුහ අත හුරුවනහම් හැම්ම පැලයක්ම පැලවෙනවා. ඉන් පසු අපි විනිමිද පෙනෙන මෙයාආකාරය පොලිසින් බෑගයකින් අපි මේක වසා ගන්න වශ්‍යයි වසාගෙන ්‍රබර්බෑන්ඩ එකක් හෝ නැත්තම් පටියකින් අපට මේ වාතාසර ඇතුල්ලීම සහ පිටවීම වැැක්වීම සද. හොදීම් ගැටකහ කරුවු නැත්තම් මේයකාරි බර් බෑන්් එකක් දාලා අපට පුළුවන් මේක සේවන සහිත ස්ථානක තියන්න ඕන සති තුනක් පමණ. සති දුනකට පස්සේ පොලිතිං කවරය ඉවත් කරලා. අවශ්‍ය නම් ජලයෝදලා අපට පුළුවන් මේක සෙවන සහිත ස්ථානක තියන්න උදේ හිරුවෙලිය ට මක් නෑ දූරයම් පැලවනට අධික සූටය රස්මේ හොඳනෑ කොලපික්්චේෙනෝ. එනිසාපි ක්‍රම ක්‍රමයෙන් තමයි මේක සුවරෑ ලෝකයට පුහුණු කරගඩ ඕනි. මේ දකින්න තියෙන්නේ දූරයම් පැලයක් බද්ධ කරලා මාස දෙකක් පමණ ගිය පැළයක්. විශේතෙන් බලන්න මේකේ මේකෙත් එනවා බද්ධකට යටින් අතු. මේ තියෙන්නේ බද්ධට පහලින් ආපු අතුරෙකිිල්ලා මේ පැලේ වර්ධනය වුණොත්ත එම මේ දූරියන් ගහට ඉක්මනට විසාාල ගහක් බවට පත්වයෙනවා මේ ගහ ක්‍රමය ැතිවෙලායන. එනිසා මෙන්න මේවාගේ රි කිලියපි බද්ධ කරන දරියන්ග වල පමණක්නෙේ හැම ගහකම බද්ධෙට යටටිං එන රි කිලියපි ඉවත් කරගන්න අවශ්‍යයි දූරියම් ප්‍රබේද කීපයක් මතියනවා. වර්ණය අඩුව වෙනස් වෙන. මේ දකින්න තියෙන්නේ හොරන ගෝල්් කියන විසේසේ ඒවගේ තමයි හොරන ජම්බෝ කියන විේයයක් තියන ලොක දූරියම් ඒගේම තමයි දැන් නැවතත් රතු පාට ඇතු ලට දූරිය එක ඇැවිල්ල තින ඒගම තමයි ඔරච් පාත් යෙන. අපිට දූරියම් වගා කිරීමේදී විශේසයෙන් අපි පස ගැන සැලිකිලිමත් පෙන්ඩොන ඒගේම තමයි දේසගුණ තත්වේ. දූරියම් වලටතෙතමනේ තිකක් අවශ්‍ය වෙනවා අනිත් පළතුරනුවට වඩා. ඒවගේම තමයි හොඳ සාරවත්. ෝඩංගු ගැඹුරු පසක් අවශ්‍ය වෙනවා වැලි ලෝම පසක් තමයි විශේසෙන්ම මේක දූරයම් සාකයට හොඳම ඒගේම තමයි දූරයම් පෙලක් අපි ගෙවත්තේ හිටමනකොට ජලය එකතු වෙන තැන්වල හිටවන්න එපා විසේසෙන්ම උස්සූ ස්ථානයක තමයි හිටවන්න ඕන ජලය හිටින් නැතුව. කාබනික පෝවර දෙකේ දකෙ වලක් කපල අපට පුළුව. ල්ලිතටත්වක්දාලා කාමනික පෝරසාහ පස් මිශ්‍ර කරලා උඩට හිින විදියට හදල තමයි දරයම් පැල හිටවන්න, දූරයම් පැලල්ළඟට ජලය එකකතු න්න තියන්නවා දරියම් පලට ඉතාමත් අගුණයි ජලයේ. ඒවාගේම තමයි සූරයා ලෝකය. වසරක් පමණ හෝඳින් හෙවන අවශ්‍යයේ. දූරයම් පැලක් හිටවලා අපි වටේට පොල්ලතු හිටවලා උඩින් ගැටහලතියන්නවඕන. පොල්ලතු දිරලයි වරවෙද්දිී දූරියංගහ සූරයා ලෝකයට පුහුණුවෙනවා. සෙවන සහිත ස්ථානයක තමයි අපි කොමත් දූරංගා හිටවන්න ඕන මොකද. යාලෝක මේ ොත්තු නොදන නිසා විිසේ මත තියනන්න දරයම් පෙලයක් ඔබේ ගවත්තේ තියවනම් කෙරල ඉඳල පිච්චික නවනම් ඒ ූර්රයා ලෝක වැඩි නිසා. එනිසා අපිය ඒකට සෙවනක් සාදල දෙන්න අවශ්‍යයි. මේ දකින්න තියෙන්නේ සූරයාගේ මේ කාලේදී අර ගමනාන්තය වෙනස්වලලා තියෙනවා ඒ එවිට ලැබුණ සූරයා ලෝක තදට ලතුන නිසා මෙට මේආකාරයෙන් තමයි පිච්චික නවා දකින්න තියෙන්නේ. එවිට අපට මේකට එක්කෝ සෙවන කරන්න අවශ්‍යයි බඳුනක තියෙනනම් අපි මේක සවනක තියන්න ඕනි. ශේසයම දූරියංගහක් විශාල ප්‍රමාණයක් බීජ පැලයක් අඩි පනහක් හැටක් දක්වා ඉහට යනවා බද්ධ පැලයක් එහම යන්නෙන ඇතම අපට පුළුවන් මේක බද්ධ පැළයක් කුඩාවට හදාගන්න ඒ සඳහපට කරන්නඕන දූරියම් පැලේ බදධ පැලයක් අඩි හතක් අටක් යනකට මුදනින් කබලා අපි මොනවාහරි හලදාන්නඕන වරණයකින් අපට පුුවම් ඒ සටම දූරියංග හතයාගන අතිං ගෙඩි කඩාගන්න විදියට හදාගන්න. අපට අද අවශ්‍ය වනේ දදුරයම් පැලයක් නිවැරදිව බද්ධ කරගන්න විදිිය ඔබට කියල දෙන්න. සිලෝොන් නැග්‍රී අපගේ චැනල් එකේ වීඩියෝ අසූුවකට අධික ප්‍රමාණයක් අපි දැන් දාලා තියෙනවා. ඒ වීඩියෝටික බලලා ඔබේ දැනුමට අපේ දැනුමත් එකතු කරගන ඔබටත් පුළුවන් ඔබේ ගෙවත්තත් සරුසාර ගෙවත්තක් කරගන්න. එවගේම තමයි සිිලෝන් නැග්‍රී අපගේ චනල් එකත් සත්ස්කයිප් කර ෙල්ලයිකෙන්ද එකත්ලික් කරන්න අපි දැමන වීඩියෝ ඔබට ඉක්මඩින්ම දරබන්න පුළුවන් ඒවගේම සිලොන් නැගදි අපගේ පේස්බුක් සංසන් දෙහා එකතු වෙන්න ආරාධනා කරනවා ඔගට සුබදවසක්